අබයාලේ සුබ දවසක්. ඔන්න අපි ඉතින් උදෙම්ම යන්න පිටත් උනා ගායන ශිල්පී සුමිත් හසේන්ද්‍රලාගේ ගෙදර. ඔයාලා ඔයාලට මතක ඇති සුමිත් අයගේ අපි කලින් වීඩියෝ එකක් දැම්මා. මේට අවුරුදු දෙකකට විතර කලින් ගොඩක් හොඳ ප්‍රතිචාර ආවුණා, හොඳ කමෙන්ට්ස් හම්බුණා. ඉතින් සුමිත් අයියා අපිට ආරාධනාවක් කරා නැවතත් පයාගල සූර්යන් සංගීත කණ්ඩායම. එයා කලින් සිං කරපු සංගීත කණ්ඩායම නැවතත් ආරම්භ කරනවා කියලා එයාගේ නායකත්වයෙන්. ඉතින් ඒ පිළිබඳව වැඩි විස්තර කතා කරන්න සහ සුමිත්යගේ විස්තර, බෑන්ඩ් එකේ විස්තර, වැඩි විස්තර කතා කරන්න අපි යන්න පිටත් උනා. ඉතින් අපිත් එක්ක යමු එහෙනම්. ඔන්න යාළුවනේ අපි සුමිත්යගේ ගෙවල් ළඟට ඇවිල්ලා ඉන්නේ. සුමිත්ය ගෙදර ඇති. අපි බලමු සුමිත්ය මොනවද කරන්න කියලා ගිහින්. එන්න අපි. කතාබහට යමු. ලංකාවේ තියෙන සුපිරි පෙළේ හොඳ අවන්හලක රැකියාව කරනවා. අමාරුයි මේ, කියන්නේ මේ 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 වාතාවරණයත් එක්ක, මේ රටේ තියෙන මේ ආර්ථිකයත් එක්ක හරි අමාරුයි. ඉතින් අපි හැම දෙනාටම හරි අමාරු කාලයක් මේක. රෙකෝඩින්නක වෙලාවේ මෙයාගේ ජීවිත සත්‍ය සිදුවීමනේ, මල්ලි සත්‍ය සිදුවීම. ඒ සිංදුව අහනකොට අදටත් ඇදෙන තත්ත්වයක් තියෙනවා. බොරළු පොළවේ කටාරාවේ ගල් මෝලේ ගල් කඩන අපේ අම්මේ, ජීවිතයේ පොරබදන අරගලේ නුඹේ දහඩිය ගලා යාවි රන් කැටසේ. ඔන්න යාළුවනේ, අපි කිව්ව විදිහටම සුමිත් හසේන්ද්‍ර අපේ ආදරණීය ගායන ශිල්පියා හොයාගෙන ආවා. ඒ වගේම සුමිත් අයියත් එක්ක ළඟින්ම ඉන්න සහෝදරය වගේ ඉන්න, හරිය නිකන් අර සම්ප්‍රව සංගීත කණ්ඩායමේ නීල් අයියායි නෙල්සන් අයියා වගේ ළඟින්ම ඉන්න, එදා ඉඳලා අද වෙනකන් ඉන්න සූර්යන් සංගීත කණ්ඩායමේ නායකත්වය ප්‍රසාද් අයියත් ඉන්නවා. ඉතින් මේ දෙන්නත් එක්ක තමයි මෙතෙක්කල් මේ ගමන ආවේ. ගායන ශිල්පියෙක් බවට පත් වෙන්නත් හේතුව මේ සංගීත කණ්ඩායම නේද ප්‍රසාද් අයියා? ඉතින් අපි ඒකට විස්තර සහ සුමිත් අයියගේ ජීවිතයේ විස්තර සහ සූර්ය සංගීත කණ්ඩායම ඔන්න දැන් ආපහු පටන් අරගෙන ගමනක් යන්න හදන්නේ. දැන් ප්‍රැක්ටිස් වෙමින් පවතිනවා, සින්දු ප්‍රැක්ටිස් කරනවා. ඉතින් ඒ සින්දුත් අහන්න අපිට තියෙනවා. ඒ වෙන විස්තර කතා කරනත් එක අපි ඉතින් කතාවට යමු. හරි, අපි කොහෙන්ද පටන් ගන්නේ ප්‍රසාද් අයියේ? දැන් සුමිත් අයියත් එක්ක නම් ඉන්ටර්වියු එකක් කරා දැන් අවුරුදු දෙකකට කලින්. ඉතින් හොඳ ප්‍රතිචාර හම්බුණා. යාළුවෝ තාමත් කමෙන්ට් කරනවා සුමිත් අයියා ගැන. මොකද ඒ දවස්වල අපි එද්දි සුමිත් අයියට ඇත්තට රස්සාවක් තිබුණා, ත්‍රිවිධ රස්සාව තමයි කර කර හිටියේ. ඉතින් දැන් ටිකක් මට හිතෙන්නේ මොනවා හරි ජොබ් එකක් සෙට් වෙලා එන්න ඕන නේද? ඒකන කතා කරමු අනිවාර්යයෙන්ම. ඊට කලින් අපි කතා කරමු දැන් ඔය මේ සූර්යන් සංගීත කණ්ඩායමත් එක්ක සම්බන්ධ වෙන්නේ කොහොමද සුමිත් අයියා? ඒ ගමන පටන් ගන්නේ කොහොමද සුමිත් අයියා? ඔයාලා හමු වෙන්නේ කොහොමද? සුමිත් මම සුමිත් කියන්නේ වගේ හොඳ යාළුවෙක්. අපි 2003 වර්ෂයේ තමයි සුමිත් මට හම්බෙන්නේ. ඒතකොට සුමිත් අපේ ගමේම තව සංගීත කණ්ඩායමක් සමග තමයි ගීත ගායනා කරන්නේ. සංගීත කණ්ඩායමේ අපේ සංගීත කණ්ඩායමත් යනවා. ඉතින් ඔය අතර සංගීත කණ්ඩායම් ගත්තම මල්ලි අපි පොඩි පොඩි ආරවුල් දිනවනේ ගමක සංගීත කණ්ඩායම් දෙයක් ඉන්නකොට පොඩි පොඩි තියෙන. නමුත් අපි දෙන්න අතර එම කිසි ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. ඒ දවස්වල අපි දෙන සහෝදර බැඳීමක් තිබ්බා. ඉතින් ඔමින්නකොට අපේ සංගීත කණ්ඩායමේ සිංකරන එක්කනා හිටියේ කුරුණෑගල. ඉතින් මට එකතරා දවසක උදෑසන කෝල් එකක් එනවා. උදේ 10ට විතර 12ට විතර ප්ලේ කරන්න පුළුවන් කියලා ප්‍රසංගයා. ඒතකොට මට ටයිමින් නැහැ කුරුණෑගල ඉඳලා මගේ ගායන ශිල්පියව ගෙන්න ගන්න. මට මතක් වුණා සුමිත් තින්නව නේද මේ සුමිත්ත හොයාගෙන ගියන හරිය. ඒතකොට සුමිත් ටෙලිෆෝන් කෝල් එකක්වත් ගන්න ෆෝන් එකක්වත් නැහැ. ඇත්තමයි ඒක. ඔව් ඒක. ඒතකොට සුමිත්ලා ගෙදර ගිහිල්ලත් නැහැ. මං හොයාගෙන ආවා. ඒ පැය දෙක ඇතුළත හොයාගෙන යනකොට සුමිත් ඉතින් පොඩි මැටි ගේක ඇත්තටම අදවාගේ මතකයි
ولكن هناك اشياء اخرى في المدينه التي تتمتع بها 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 ب
ටෙලිෆෝන් කෝල්ස් එනකොටත් අපි ප්‍රෝග්‍රෑම් එක ඉවරලා ෆෝන් ඔන් කරගෙන ඉන්නකොට කෝල්ස් එනවා වටෙන්ම. ඉතින් මේකත් සාමාන්‍ය ඒ වගේ කෝල් එකක් කියලා හිතුවේ. සුබ පතන්න කවුරුහරි ඒ වගේ එකක් කියලා හිතුවේ. සීරියස් හිතුවේ නෑ. ඊට පස්සේ මේ මෙයත් කිව්වා සුමිත්තුත් කිව්වා මේ ඕකත් මේ කවුරුහරි කෝල් එකක් ඕක ඕනේ නෑ කියලා. ඉතින් වාහනට නැගලා අපි එන්නනකොට ගෝල් බේස් එක ලම් පොඩ නැවතුවා අපි පොඩ. උලම් පාර වැදිලා අයෝඩි මාන්සලා ඉන්නේ දැන්. ඉතින් පොඩි කතාවක් දාගෙන ඉන්නකම් මං කෝල් එකක් ගත්තා. ගත්තට පස්සේ අපි කතා කරා මං ගෝ මේ දැන් ඉරුපු ඉරු මේ සින්දු ගාම්බරේ ප්‍රෝග්‍රෑම් එක ප්ලේ කරපු සංගීත කණ්ඩායම කතා කරන්නේ ඔබතුමා මේ නම්බර් එකක් දීලා තියෙනවා කෝල් එකක් ගන්න කියලා. එයි දන්නේ නැහැ කියලා. මල්ලි අපි MM ටෙලිමෙන් කතා කරන්නේ අපිට මේ ඔගලන්ගේ CD එක කරන්න ඕන කියලා කිව්වා. මම හිතුවා දැන් මේක බයිට් එකක් කියලා. එකපාරට CD එකක් කරන්න කියලා නේද? අපි ආදෝ දෙනවනේ පොඩි පොඩි සර්ප්‍රයිස් දෙනවනේ. ඉතින් මං ගෝවානේ අයියේ මේ දැන් එන්නේ ගෝවතර මුල්ලට. දැන් එන්නේ ගෝවතර දැන්. ඒක වෙලාව කී විතරද? පාන්දර? පාන්දර එකමාරට විතරද? හරි ප්‍රෝග්‍රෑම් එක 12 වෙනකන් යනවනේ. ටිකක් දලගෙන එළියට ඇවිල්ලා විතර දැන් කතා කරගෙන ඉන්නකොට නිකන්තේ එකමාර එකයි කාලේ එකමාර අතර උනේ. ඉතින් මං කෝ දැන් කොහොමද ඉන්නේ යාන්ත්‍රික වාහනේ රෙන්ට් එකට අරගෙන ඉන්නේ අපි සල්ලි එකතු කරලා මේ අපි සල්ලි තිබ්බේ නෑනේ සල්ලි නෑ අපි කවුරු ජොබ් කරන්නේ නෑ ඉස්කෝලෙන් අවුට් වෙච්ච නිසා අපි ගෙවල්වල තාත්තගේ අන්තිමයි මේ ඊට පස්සේ ගණන් ගත්තේ නෑ වැඩේ මං කෝ ඊට උදේප සංගීත යන්න දිනවා ඊයේ චෝකර යන්න දිනවා දැන් ගියන් ටයිම් එකක් නෑ අපිට යන්න මේ යනවා ඇත්තටම ඊට පස්සේ ප්‍රසංගයක් තිබ්බා පොඩි වෙඩින්න ප්ලේ කරන්න තිබ්බා ඉතින් ආවිල්ලා ඊට පස්සේ අපි වෙඩින්න ප්ලේ කරලා ඊට පස්වෙන්දා දැන් මෙයා මේ ඉන්නේ කොහොමද අපි ගෙදර එනවා හැමදාම නිකන් ඉන්නකොට ෂෝට් එක ආගෙන යා බස් එකේ නැගලා අපි ගෙදර එනවා දැන් ඇවිල්ලා ඉන්නකොට මේ අපි දෙන්න කලමුල්ලේ අපි අපිට ගොඩක් ආදර කරන අපි පස්සේ ගියන එතනට එනවා කලාපෞල කලාපෞල ඉතින් අපි එතනට එනවා අපි මාමලයා ගෙදර යන්න බස් හොල් එකේ ඉන්න දෙන්නත් එක එනකොටම මේ අපේ එතකොට සංගීත කණ්ඩායම දවස් අපේ නිවේදන ශිල්පියා ඉබ්බේ වෙන බයික් එක තිබ්බා දුම ගහනවා කියන්නේ එනකොට මදුරන්ට ගහනවා කියන පළාතම් පේන්නේ දුමක් එනවා මංගල සුමිත් දුමක් එනවා සුවරකට අපේ ඒ ජනක තමයි එන්නේ දුමෙන් අනුගතයි ඒක හතර ගන්න ඉතින් නැගපන් නැගපන් මේකට නැගපන් ගෝවා දැන් එහෙමනේ දැන් පිස්සු වෙලා දැන් චූණ කඩි මම ඕ නැගපන් කියන්න දෙන්නේ නැහැ නැගපන් නැගපන් දෙන්නම නැග්ගා නැග්ගම අදින්නේ නැහැ දැන් බයික් එක ඕ බයික් අදින්නේ තුන් දින දුම්ම එකයි දැන් මේ යනකම ගෝවා අන්න ඇවිල්ලා හොයාගෙන අපි දැන් පයගල සූර්යන්ස් කියලානේ කිව්වේ අපි අනුනාදුන්නේ අනුනාදුන්නේ ඉතින් පයගලට ඇවිල්ලා අපි ත්‍රිවිධ පාකෙන් ආලා සූර්යස් බෑන්ඩ් එක ඔයෙත් තියෙන්නේ අපි ජනකලා ඇතරට යවලා තිබ්බා එතකොට මේ මෙයාට සින් ගීත ලියපු අපේ නඳුන් රත්නායක අද අපේ අතරින් සමවරන් ඉන්න එතුමාට ලංසෝ ප්‍රාර්ථනා කරන ඇත්තටම හොඳ දෙයක් කළා හොඳ කලාකරුවෝ හිතා ගන්නවත් බැරි දෙයක් මම ආසම් බී කරපු තරම් දෙයක් එතුමා එයා තමයි දැන් හොයාගෙන ඇවිල්ලා තියෙන්නේ ඔව් එයා තමයි ඇවිල්ලා තියෙන්නේ ඉතින් මේ ගියා ගියාට පස්සේ කිව්වා මල්ලි මේ අපි ඔයාලට කතා කරේ ඕල ඕල් එකක් ගත්තේ නැහැ අපි සීරියස් කතා කරේ අපි මේ හොයාගෙන ආවද අපි ඒ තරමට ඒගොල්ලන්ට අවස්ථාවේ තිබිලා තියෙනවා. ඒ කියන්නේ අපි සම්බන්ධ කරගෙන වැඩක් කරලා මේ අපි හිට කරන්න. ඉතින් ආවට කිව්වා දැන් යන් මල්ලිකෝ ස්ටුඩියෝ අතර මල්ලිකෝ. දැන් යන්කෝ දැන් යන් ගියවත් දැන් කොහොමද අතේ රුපියලක් නැහැ. බස් එක යන රුපියල් 50ක දෙන්නගේ අතේ තිබ්බේ. මේ දැන් කොහොමද කරන්නේ ඊට පස්සේ මම තැනට එන්නේ එතනට මේ අපේ කලමුල්ලේ අපේ ඇක්ටර් සිල්වා නන්දනි නන්ද අද ජීවිතු මතර නැහැ. ඒගොල්ලන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. ඇත්තටම එක කෝල් එකයි දුන්නේ වෑන් එක දෙන්නම් එන්නේ කොටක් ගාල කට්ටියත් එක්ක. ආ බෑන්ඩ් එකම ගියා. අපි පැය භාගයක් ඇතුළත සෙට් වෙන්න පුළුවන් මේ කට්ටිය අවට හිටියේ. ආ පැය භාගයක් ඇතුළත සංගීත කණ්ඩායම එකතුර ගත්තා. එකතු කරන්න පුළුවන්. ආ ඉතින් මේ කට්ටියට කෝල් කරලා ඩඩක් ගාලා දැන් මේ වැඩේපත් වෙලා ඉන්නේ. එහෙට ගිහලා නඳුන අයලා දාගෙන අපි ගියා. යනකොට මෙයා කිව්වා නඳුන අයට මේ අන්නයි මගේ අම්මා ගල්මෝලේ මාව ඇදුවේ ගල් කඩලා තාත්තා වුරුදු නැමෙදි මම නැති වෙනවා අම්මා ගල්මෝලේ ගල් කඩලා මාව දන්නේ මෑර වගේ මා සංවේදී එතන මම අපි දෙන්න අනන්ත අප්‍රමාණ ෂෝ වල අඬලා තියෙනවා ටීවී ප්‍රෝග්‍රෑම් වල බව අඬලා තියෙනවා ඒක හදවතින් කියන්න ඕනේ
පට්ට සංවේදී මොකද අපි පැදුරේ ඉඳලා ආපු අපි තාම පැදුරේ ඉන්නේ ඒක නිසා එතනදී මම ගුවා මට ඒකට සින්දුවක් අනවන ලියන්න මම දැන් ගායකයෙක් කරන්න යන්නේ මට ඒක ලියන්න ඕනයි කියලා නේද ඊට පස්සේ එතුමා ඒ අභියෝගේ බාරගත්තා අද රසන නිර්මාණයක් කරලා දෙනවා සින්දුව ඉතින් යන ගමන්ම පොඩි කටසරනා ගෙවුවා මෑට පොඩි එයා යන ගමන් වාහනේ යන ගමන් සිතකින් නොවේ කෝරස් එක ලිව්වා යන ගමන් දෙවියන්ගෙන් මෙයාට කියලා වොයිස් කරන්න කිව්වා පොඩි දෙයක් එකතු කරන්න ඕන බසා දැන් අපි යනකොට වැලි සුළු අයියාගේ කැසට් එක කරනවා නේ ඔව් වැලිගේ සින්දුවත් තමයි මට දුන්නේ ඒ සුවඳ සෝගේ වොයිස් කරන්න මෙයා මේ හඬ අරගෙනද මේ කියන්නේ නැත්තම් මොනවා හරි කියලා පිටි හඬද කියලා ඒ කියන්නේ මේ සින්දුව මට මතකයි පොත් මිටි දැමට තුරු කරන් මගේ දත්තර ඒක කැලලක් මම වොයිස් කරන් දුන්නා ඒක වොයිස් එක ගත්තා අරකට දුන්නා මෙයාට කියන්න එයා එළ මෙලඩි හදලා පත්ත දක්ෂයෙක් නඳුරත්නායක ජීවිත ලංකාවේ මේ සංගීත ශාස්ත්‍රයේ ඉහළින් වැජිබෙන්න ඕන තරදයක් වැඩි වයස එයාටත් නිසිතැන ලැබුණේ ඒ කියන්නේ අපිට වගේම එයාගෙන් වැඩ මේ මේ රටේ කලාකරුවෙක් වශයෙන් එයාගෙන් වැඩගත්තේ නැහැ ඒ කියන්නේ අර සංගවිලා ඉඳලා එයා යන්න ගියා ඒ කියන්නේ කාටවත් නොකියම යන්න ගියා වගේ වැඩක් වුණේ ඒ කියන්නේ මේකේ ගොඩක් දෙනෙකුට ඒ වගේ අසාධාරණකම් සහ ඒ වගේ අඩුපාඩු වෙලා තියෙනවා අදටත් වෙනවා අපිට වගේම තමයි අපි ගන්න ඕන දේවල් එතුමගෙන් අරගන්නවා එතනින් එහාට සැලකිල්ලක් නැහැ සහ මේ දැන් අපි සංගීත කණ්ඩායම ගැන කිව්වත් මේ බෑන්ඩ් එක ඇත්තටම දකුණේ පර්පල් රේන්ජ් එනකොට අපි මෙහෙන් පයාගල සූරියන් ප්‍රසාද් සිල්වා ප්‍රමුඛ අපි සූරියන් සාවේ ඒ කියන්නේ බෑන්ඩ් එක එකව සමකාලීනව ඉතින් දැන් මේ අපිට උනේ මේකේ අපිට ආර්ථිකය අතින් අපි අන්තිම බිඳුවේදී සහ යම්කිසි තැනකට එනකොට එක්කෙනාට එක්කෙනාට අර අර මේ අර රුස්සන් නැති ගතියක් ආවා ඒ කියන්නේ දැන් තැනකට එනකොට දුක් ඉඳලා මෙයා සතේ ඉඳලා බේරනවා මේ ඉතින් මෙයා දෙට ඒගොල්ලන්ට ඉන්න වාසනාව ලැබුණෙත් නැහැ අපිට ලොකු ගමනක් යන්න වාසනාව තිබුණෙත් නැහැ. ඒ කියන්නේ දැන් එන්ටර්ටේන්මන්ට් එකෙන් කැසට් එක කරන්න නඳුන් රත්නායක හරහා මුලපිරුවට ඉතින් එහාට ඔයාලට ගමනකට ආශිර්වාදයක් දෙන්න උදව්වක් කරන්න ඒ කට්ටිය ඉදිරියට ආවේ නැහැ කියලා නේද කතාව කියන්නේ නේද? අනිවාර්යයෙන්. දෙයක් කරන්න දෙයක් ලබන්න බලාපොරොත්තු වෙන්නේ. සමාජයේ කොහොමත් එහෙමනේ ආයතනයක් වුණාම. ඉතින් එතනින් ගොමරි අපි හොඳ ගමනක් ගියා. හයි දැන් අපි කතා කරමු නඳුන් රත්නායක දැන් වත්තරමුල ස්ටුඩියෝ එක ගෙන්නලා මේ මොකද්ද ඔය දැන් වැලිතුඩු අයියාගේ සින්දුවක් ඉස්සෙල්ලාම දුන්නා කියන්න මොකද්ද ඔරිජිනල් කටහඬද කියලා බලන්න ඊට පස්සේ මොකද්ද සින්දුවක් කියලා දුන්නා කිව්වනේ නේද මොකද්ද කොහොමද උනේ සිතකින් නොවේ සුමිත් අසින්දගේ හාමින් පටිගත වෙච්ච සිතකින් නොවේ මා සමගෙන ගියේ සින්දුව ඒ වෙලෙම කෝරස් එක විතරක් ලියලා දුන්නාම වොයිස් කරන්න කියලා ඒකත් වොයිස් කරා ඒ වෙලෙම යා ඒ වෙලෙම මෙලඩි හදලා මේ නිකන් වොයිස් කට් එකක් ගත්තේ. ඉතින් මේ ඉතින් එතනින් ගෙලින්ම අපි ඔඩිෂන් පාස්. එතනින් ඊට පස්සේ CD එකේ වැඩ කටයුතු ආරම්භ කරා. ඒතකොට අපි දැන් ලෑලි ගෙවල් වල ඉන්නේ අයියේ. සුනාමිට අහුවෙලා ලෑලි ගෙවල් වල ඉන්නේ හරියට හඳින්න නැහැ, යන්නෙ නැහැ. ඊට පස්සේ අපි ෂෝස් ගහන සල්ලි දිනවනේ. ෂෝ වලට යන සල්ලි ඒ වෙන තමයි දැන් අපේ වියදම අපි නඩත්තු කර ගන්නවා අපි ස්ටුඩියෝ ගියාට අපි කට්ටිය කන්න ඕනේ. එක බුරුසෙන් දත් නැද්ද කට්ටිය වගේම කියන්නේ ආද ඒක තමයි ඇත්ත කතාව එක බුරුසෙන් දත් නැද්ද එක්කෙනෙක් මැද ඉන්නවා අනිත් එක මැද ඉන්නවා එහෙම තමයි අතීතයේ තිබුණු සංගීත කණ්ඩායම තමයි සූර්යස් පයගල සූර්යස් කියන්නේ ඉතින් අපිට වැරදුනා මන් දන්නේ නැහැ එතන අපි පල්ලියේ මංසලට අනිවාර්යෙන් යන පසංග ඕන පසංගයට යද්දි වෙඩින් එකක් හෝ බිග්ගල් පාටියක් හෝ උපන්දින පාටියක් ඒවා මගේ අරමුණ මෙයාගේ යාඥාව ඉෂ්ටු වුණා මෙයා බෞද්ධ කෙනෙක් මං කැතලි මෙයා දනගාගෙන මම මේක දනගාලා මෙයා ඉල්ලන්නේ මං ඇහුවා එදිට ඇවිල්ලා එක දවසක් ඔයා මොනවද ඉල්ලන්නේ ඒවා බෞද්ධනේ ඔයා දන්නේ නැහනේ කොහොම මොනවද ඉල්ලන්නේ පදිවෙන් වංශයෙන් මොනවද ඉල්ලන්නේ මෙයා කිව්වා මම දන්න විදිහට මං ඉල්ලන්නේ මෙච්චරයි මේ හඬ මට දිවෙන් වංශයෙන් දුන්න හඬ මේක ඔබ වහන්සේ හරි දෙයකට භාවිතා කරන්න මට හරි දෙයක් ලබා දෙන්න හරි ඉතින් ඊට පස්සේ
ගමනක් ගියා රහු ගමනක් නේද සූර්ය සංගීත කණ්ඩායම හරි ඉතින් හරි ගියපු ගමන ගොඩක් දේවල් ඉතින් ඇවිල්ලා දැන් එක තැනක නතරලා තිබිලා දැන් මේ ආයිත් මූල ආරම්භයක් තමයි දැන් මේ පටන් අරගෙන තියන්නේ නේද ආයි අනි හොඳ වැඩක් කරන්න හොඳ මේ ශක්තියක් දෙන දැන් සුමිත් අසෙන්ද ඉන්නෝ දෙවන්තේක ඉතින් ලංකාව අඳුරනවා අද මේ ප්‍රසංග නැතුව රටේ තියෙන ප්‍රශ්න තියෙන රටේනේ ඒක නිසා රට ප්‍රසංග නැහැ කිසිම සංගීතයක් දැන් පොඩක් හැදීගෙන යනවා ඉතින් අපි මේ මේ හැදෙන එකම ආයිත් අපි නැගිටින්න තමයි මූලික බලාපොරොත්තුව හරි ඒ ෆැක්ටරිස් එකේ ඒ කාලේ තිබුණු මේ ඇඟේ තිබුණු සංගීතයේ ජවය තාමත් තියෙනවනේ ඉතින් ඉතින් අපි මේ වර්තමාන සංගීත කණ්ඩායම ගැන පොඩ්ඩක් කතා කරමු කොහොමද දැන් මේ කට්ටිය පරණ සමාජිකයෙම දින්නේ දැන් අලුත් සමාජයක එකතු වෙලා ඉන්නවද සංගීත කණ්ඩායමද කොහොමද දැන් අපි මේ සුමිත් අයගේ CD එකේ කරන කාලේ සමාජික කවුරුත් නැහැ සුමිත් අය මායි අර නෙල්සන් අයයි සම්බව නීල් අයයි වගේ තමයි මොකද අපි ගොඩක් දරු කරන චරිත දෙක අපි ආදර කරන මොකද සංගීත කණ්ඩායම් තුලින් අපි දකින හොඳ දෙන්නේ තමයි අදට එකට ඉන්න සමාජික එනවා යනවා මේ දෙන්නෙකුට කොහොම සංගීත කණ්ඩායම පුරා සමාජිකයන් ඉතින් එදා ඉන්න සමාජිකයන් අද වෙනකන් ඉන්නේ හරි ඒ බොහෝ කලාතුරකින් ඉන්නේ ඒ වෙනවා පුරුක් කින්දා මුල් පුරුක් නැදෙනවා අනිවාර්යෙන් ඉතින් මේ ඔක තමයි දැන් මේ සංගීත කණ්ඩායම දැන් අපි කොහොම හරි දැන් දැනකරගෙන අපි ලොකු දැන් ලොකු ගමනක් අපට විවරලා තින්නේ අපි දැන් ඒ ගමන අනිවාර්යෙන් මේ ගමන යන්න අපිට මේ හරි අපි දැන් මතක් කරමු වර්තමානයේ මේ දැන් සූර්යන් සංගීත කණ්ඩායමේ සමාජිකයන්ගේ නම් ටික පොඩ්ඩක් කවුද ඉන්නේ කියලා. ඔව්. දැන් අපි මේ සමාජයේ මම ප්‍රසාද් සිල්වා නායකත්වය. ඔව් නායකත්වය දරන්නේ අපි. මෙයත් නායකෙක් වගේ තමයි. දෙන්නම නායකත්වය. දෙන්නම ඉතින් කතර කරට අරන් දින්නේ දැන් මේ ගමන යන්න. ඉතින් මේ සුමිත් අසෙන්ද රටම දන්න හොඳ ආඩක් තියෙන මගේ කලාකරුවෝ මගේ සහෝදරයා. කලාකරුවෙක් වෙන කලින් මම ඇත්තක එකට හිටපු මගේ සහෝදරයා ඊට වැඩි ෆිට් එකක් තින්නේ ඔය බැඳීමක් තියෙන සහෝදරේ ඉතින් කීබෝඩ් වාදක ශිල්පියා ගොඩක් ඇපියුම් කරන හරි නීතමානි ජානක ඒ වගේම එයා කොහෙන්ද සම්බන්ධ වෙන්නේ කලාවට සම්බන්ධ වෙන්නේ මොරටුවේ හරි ඒ වගේම හොඳ හඬක් නේ හොඳ හඬක් දෙන ගීත ගායනාව හොඳ අහන්න පුළුවන් සින්දුවාගේ ගීත ගායනා කරලා තිනවා අපි ඒ වගේම මේ අපේ සංගීත කණ්ඩායමේ ඔට්ටපැඩ් වාදක ශිල්පියා ඉන්නවා නුවන් අපි ආදරගෙන තිනා හොඳ දක්ෂයේ හොඳ හැකියාවක් තියෙන අපිට මට හම්බුන තවත් නීතමානී සුන්දර චරිතයක් කිසිම සංගීත කණ්ඩායම් ගානකින් හැරිම ආවා යන්නේ මම ඒක තමයි කියන්නේ මාව දාලා යන්නේ එයා දාලා යන්නේ කොහෙද ප්‍රදේශයේ ඉන්නේ එයා ඉන්නේ අපේ දොඩංගොඩ ප්‍රදේශයේ ඉන්නේ ඉතින් ඒ වගේම අපේ බේස් গিitar වාදන ශිල්පියා ගොඩක් කැපීම් කරනවා ගෙදර හැමෝම අපිට කැපීම් කරා ඒ ප්‍රැක්ටිස් කරන දීලා මෑත කාලේදී අපි ෂෝස් ඇටැක් ෂෝ වගේ තිබ්බා ඒ ප්‍රැක්ටිස් කරා ගොඩක් ඒ අම්මලා නංගිලා එයාලා අපිට කැම උවලා දීලා හදලා එයාලාගේ වැඩ අයින් කරලා අපි සද්දෙත් එක ප්�‍රැක්ටිස් කරනවා කියන්නේ ගෙදර කට්ටියටම ඩිස්ටර්බ් නේ මල්ලි සද්ද වැඩි ඉතින් එයාලා සාදේ තමයි ප්‍රැක්ටිස් කරද්දී ගොඩක් උදව් කරේ මල්ලි හරි නීතමානිය හරි දේ හරියට කරන චරිතයක් ඉතින් දසුන් එයා අගේ කරනවා ඉතින් එයා කොහෙද? එයා මල්ලි මේ පොතු පිටි. ඒ වගේම අපි ලීඩ් গিitar වාර්ෂිකයා සංගීත කණ්ඩායමේ පොඩ්ඩා. හරිත් ලග්මාල් ඉතින් හොඳම දක්ෂයෙක් තමයි. අද ලංකාව ගත්තොත් ඉතින් ලෙෆ්ට් හෑන්ඩ් গিitarist දක්ෂයා කියන්නේ දක්ෂයි අපේ අය අපි වර්ණනා කරන්නේ මේ අපිට හැන දේ දකින්න දේ ඔව් දැන් බලන්න පුළුවන් අපි දැන් ප්‍රැක්ටිස් කරන වීඩියෝ ටිකක් අපි දාන්න ඉන්නේ නේ බලන්න පුළුවන් දක්ෂ ඉතාවේ මේ අපේ සංගීත කණ්ඩායම අපේ ගායන ශිල්පී අපි දිනනවා තව අපි ඕන පරාසයට ගීත ගායනා කරන්න පුළුවන් ඕන භාෂාවක් භාෂාවකින් ගීත ගායනා කරන්න අපි සුබුන් ඉන්නවා එයාලගේ එයාගේ සින්දු වල දකින්න පුළුවන් අපි දානවා ඉස්සරහට ප්ලේ කරනවා තව ටිකකින් ඒ වගේම අපේ ගම් ස්වාධන ශිල්පියා අපේ රුක්ෂාන් මල්ලි අපේ ගෙවල් ළඟම තමයි ඉන්නේ ගොඩක් හොඳ දක්ෂයෙක් ලාබාර තම අවුරුදු 22ක් 23ක් වගේ තියෙන හොඳටම ප්ලේ කරන්න පුළුවන් එකෝස්ටි පැත්තයි ඉලෙක්ට්‍රික් පැත්තයි කරලා හොඳට ප්ලේ කරන චරිතය රුක්ෂාන් මල්ලි තම ආදරෙන් මතක් කරන අද ලොකු පාටියකුත් දාලා මේ ප්‍රෝග්‍රෑම් එකට අද ප්‍රැක්ටිස් එකට ඇවිල්ලා මේ ප්‍රෝග්‍රෑම් එක වෙනුවෙන් ප්‍රැක්ටිස් එකට දාවේ ඉතින් ඒ වගේම අපේ රිදම් ගිරාල වාද ශිල්පී අද ආවේ නැහැ යාර අසනීපතත් ඉන්න කැලුම්මත් මතක් කරනවා
Sorry.
සුමිතයි ඉතින් දැන් මේ සංගීත කණ්ඩායමත් එක්ක නැවත ගමනක් යන්න එකතු වෙලා තියෙනවා බොහොම ස්තුතිවන්තයි ඉතින් අපි සුභපතන ඔයාට ඉතින් ඊට අමතරව මේ මොනවාද වැඩ කටයුතු දැන් දැන් සංගීත කණ්ඩායම වලට දැන් හොඳ කාලයක් උදා වෙලා තියෙන්නේ ගාන ශිල්පීන්ටත් එහෙමයි ඔයාලට ඇරුම් මෙහෙම වෙනවද ප්‍රසංග වලට යන්න මේ දස්සල මොනවාද තොරතුරු මෙහෙමයි මල්ලි තාම අපි ඇත්ත කතා කරමු නේද අනිවාර්ය තාම මේ ප්‍රසංග වලට කිසිම ආරාධනාවක් නැහැ ඒ කියන්නේ මම හරි දේ දකින්න ඇත්ත කියන ඒ කියන්නේ මම ගොඩක් මේ සංගීත කණ්ඩායම වලට ගොඩක් ආදරේ චරිතයක් සහ විශේෂයෙන් මගේ සහෝදරයාට මෙයා ලොකු කැපකිරීමක් කරපු සංගීත කණ්ඩායම වෙනුවෙන් ලොකු වෙහස මහන්සියක් දරලා මෙයාට තාම එතනට එන්න බෑ ඒ කියන්නේ මන් දන්නේ ඒක ඒ කියන්නේ මේ වගේ සුපිරිම වැඩකාරයෝ ටිකක් මේ 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 ඉන්නේ දැන් දැන් ඉන්න මේ මේ ප්ලේස් ලා මේ ඉතින් මම මෙයාගෙන් නිතර මහාන මොකද මල් මචං මේ මේ මේක හරියන්නේ නැහැ මේ මේක අපි ගොඩ දාන්න ඕන මේක අපි දෙන්න දෙපැත්තක ඉඳලා හරියන්නේ නැහැ මේක එකතු වෙලා ලොකු දෙයක් කරමු ඒ කියන්නේ අපිට දෙයක් කරන්න පුළුවන්කම තියාගෙන අපි නිකන් බොරුවට නිකන් වැළලෙන්න ඕනේ නැහැ ඒ හින්දා තමයි මම මේ පාර මෙයා එක්ක ඒ කියන්නේ දැන් දැඩි ලෙස මම මෙයාට මම නිතරම මම කියන්නේ අපි මේ මේ ගමන අනිවාර්යෙන් යන්න ඕන සහ අපිට මේ ගමනට යන්න මේ තව ලොකු අර දේව ආශිර්වාදයක් වගේ ඒක මම ඉස්සරහට මල්ලිට කියන්නම් සහ දැක ගන්න පුළුවන් වෙයි. ඒ කියන්නේ ලංකාවේ තියෙන හොඳම හොඳම තැනක ඉන්න අපිට වාසනාව ලබා දුන්නු සුන්දර සහෝදරයෙක්. එතුමා මෙතනත් ඉන්නවා. මේ 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 ඒ කියන්නේ මගේ සහෝදරයාගේ මේ හොඳ නිහතමානී සහෝදරයෙක් මේ අපේ සමන්නය කියලා මේ ගල්කිස්සේ මහ හෝටලේ පොමන් මහත්තයා. ඉතින් මේ එතුමාගෙන ලොකු ශක්තියක් මේ දැන් සංගීත කණ්ඩායමට තියෙනවා. එතුමා හරහා ලොකු ගමනක් යන්න මම බලාපොරොත්තු වෙනවා මගේ මේ මේ සංගීත කණ්ඩායම අරගෙන. ඒ කියන්නේ මල්ලි දැන් මේ මේ දැන් මේක තරංකාරීත්වයක් තියෙනවා. මේකේ තියෙන්නේ දැන් මේකේ දැන් අපි කියමු දැන් සින්දු දැන් මල්ලි කිව්වා මුලින් දැන් මුලින්ම දැන් අද ආපු වෙලාවේ මල්ලි කිව්වා මේ සුමිතයි අලුත් සින්දු මොන හරි යන්න මොන මේ 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 දැන් යන රැල්ලට මේ 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 දෙයක් කරන්න ඕන නෑ මේ හරිද මේ මේ දැන් දැන් මං දැන් මල්ලි ඕක මට දෙපාරක් තුන් පාරක් දැන් මෙයාමට කියනවා දැන් මට ඒක හරි අමාරුයි දැන් මට සෙට් වෙන්නේ නැහැ දැන් මගේ ඔළුවේ තියෙන වෙන ගමනක් යන්න මගේ තියෙන්නේ මේ 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 එලිමහන් ප්‍රසංග වේදිකාවලට මට දැන් කිසි ආසාවක් නෑ මල්ලි මට තියෙන්නේ අර මට අර ගෝසාකාරී සංගීත සංගීතෙ මිදිලා අර ලස්සන මිනිස්සුන්ට රසයක් දෙන සෞම්‍ය සුන්දර සංගීතය يعني කෝස්ටික් පැත්තට යන සංගීතය තමයි එතනට එතනට යන්න මම මාර විදියට හීන දකින්නවා සහ මම ඒක මම මම හැමදාම මම දෙවියන්ගෙන පිළිගන්නේ මට මෙන්න මේ දේ ලබා දෙන්න මම දැන් මට මේක ඇති දැන් මේ එළිය වැඩට කට්ටිය ගොඩක් ඉන්නවා ඒකට මම ආස නැතුව නේ මම මේ කියන්නේ ඒක වෙනසක් වෙනසක් කරා වෙනසක් කරන්න නැත්නම් ඒක අපිට බැරුව නෙමෙයි අපිට ප්‍රදර්ශන පැත්තත් මේ ඉලෙක්ට්‍රික් පැත්තත් දෙකම පුළුවන් ඒ කියන්නේ ඕනම ඔය මල්ලේ අහුවේ අර අලුත් සින්දුව නම් මනම් ඕන එක කියන්න පුළුවන් ගායන ශිල්පියෝ බෑන්ඩ් එකේ ඉන්නේ ඒ දෙපැත්තම දැන් දැන් අපි අර පැත්ත දැන් ගොඩක් ෆෝකස් කරන නිසා ඔව් අපිට ෆෝකස් කරන වැඩිපුර වැඩිපුර සහ අපි කලින් ඉඳියානේ දැන් එලිමහන් ප්‍රසංගවල අපි හොඳට සෙල්ලම් දැම්මා දැන් මෙයා හැම හොඳට ලංකා වටේම ගියා මේ ඉතින් දැන් අර අර පැත්තට මම කිව්වේ මේ ඒ පැත්තේ අර කිසි කලබලයක් නැහැනේ කලබල නැහැ පාඩුවේ ගමන යන්න පුළුවන් අර ඒ කියන්නේ ප්‍රොෆෙෂනල් ඉදිරියේ වෙඩින් ෂෝ එකක ඒ වගේ ඉන්ඩෝර් වැඩක් කරන්න පුළුවන් පුළුවන් දැන් අරවැය ගියා මල්ලි ජීවිතේ ඒ ලැබිච්ච අත්දැකීම් දැන් අපි එළියේ ප්‍රසංග වේදිකාවට ගියාට පස්සේ දැන් ඔයාලා වුණත් දැන් ෂෝ එකක් බලන්න යනවා ඒ ෂෝ එක බලන්න එන පිරිසට මොනතරම් කරදර කරන පිරිසක් වෙනම ඉන්නවද ඉතින් ඒවා අපි දැකලා 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 දැන් ඒ පැත්තට පොඩ්ඩක් ඒ පැත්තෙ මිදිලා තමයි අර අර පැත්තට මේ පොඩ්ඩක් අපි සෙට් වෙන්න හදන්නේ. නමුත් ප්‍රැක්ටිස් කරනවා දෙපැත්තටම දැන් ඕන සෙල්ලමක් දාන්න පුළුවන් ඕන සෙබල් එකක් ඉන්නවා. ෂෝ එක එන විදියට අපිට ෂෝ එක එන විදියට අපිට වැඩි කරන්න පුළුවන්. දෙපැත්තම දැන් එලිමන් ප්‍රසංග වේදිකාවේ කාණිවල් පැත්ත ඕපන් ෂෝ ඒවා අපිට ගැටලුවක් නැහැ ඒවා ඒ බැරුව නෙමෙයි ඒක අපි දැන් අපි අපි දෙපැත්තම බැලන්ස් කරලා දැන් අපි හෝටල් පැත්තට යන කලේ කෝස්ටික් ලයින් එක තමයි දුවන්න හදන්නේ
පොඩි වෙනසක් එක්ක එක එක එළිය ඕපන් ෂෝ පැත්ත බිග් බෑන් පැත්ත අපි ලයින් කරනවා ඒකේ විදිහට හරි දැන් අපි ඒකෝස්ටික් පැත්තට ටිකක් බර වෙලා කතා කරමු නිසා අපි දැන් ඔය බෑන්ඩ් එකේ ඔයාගේ ඒකෝස්ටික් පැත්තට බර සින්දුවක ඉක්උත් කරනවා කියලා ප්‍රැක්ටිස් කරනවා කියලා කිව්වට පස්සෙත් අපි ඒ වගේ සින්දු එකක් බලන්න ඕන බලමු හොඳයි ඉතින් අපි අපි අහමු ඒකෝස්ටික් පැත්තට බර සුන්දර ගීත දෙකක් අපි රජු සෙබස්තන් කලාකරුවා ගායනා කරපු වීදුරු මල සොංග එක සහ අපි සිටි බ්‍රාන්දු කලාකරුවා ගායනා කරපු සීන ලොවේ මීර බෙමුමාලි අපේ යාළුව හැමෝම වෙනුවෙන්
سميتاي مقاطع سميتاي سندوهان غدقاتي بلغتين سميتاي video غدقات كمان كالاغرو كوك مو هنجرين و اسراد نوريكيلا سميتاي سندو كهانكالي قدي بستردي كتاكالي نو اسراد من كتاكالي دمي ارمي قدك باند فتر كتاكيا එතකොට දැන් අනිත් සංගීත කණ්ඩායමක සින්දු කියන්න ආරාධනා එහෙම දැනට නැද්ද? මල්ලි මේ දවස්වල නම් ප්‍රසංග වලට ආරාධනා ගන්න ලැබෙනවා. ඉතින් මේ ඇත්තටම සතුටුයි. කාලයක් තිස්සේ මේ රටේ තියෙන වාතාවරණයත් එක්ක ප්‍රසංග ටිකක් අඩුවෙන් තමයි ලැබුණේ. දැන් නම් ඉතින් පොඩ පොඩ දැන් මේ තත්ත්වේ හරි ගිහිලා තියෙනවා. ඒ ලොකුවටම නෑ යම් කිසි ප්‍රමාණයකට තියෙනවා. තියෙනවා. ආරාධනා කරනවා මේ ප්‍රසංග සංවිධායක කරන කට්ටියට සුමිතයට ආරාධනා කරන්න ප්‍රසංග වලට මොකද යාගේ සින්දු විතරක් නෙවෙයි සේනානායක වෙරළියද්ද මහත්තයගේ චාමර වීරසිංහයන්ගේ සින්දු හැම ඉතින් කියන්න පුළුවන්. ඒ වගේම තව නොයෙකුත් වේරියේෂන් වල සින්දු කියන්න පුළුවන් සුමිතයට නේද? ඒ කියන්නේ කොහොමත් මල්ලි මම ප්‍රසංග වලට ගියාට පස්සේ මම කොහොමත් වෙනත් කලාකරුවන්ගේ ගීත 3-4ක් කියනවා අනිවාර්යෙන් ගායනා කරනවා තමයි ඉල්ලනවා ඉල්ලනවා ඒ කියන්නේ යාලා දන්නවා ඉතින් මාව දැන් මට ෂෝ එක දෙන ඔය හැම අවුරුද්දෙම වගේ මට වැඩ දෙන වෙනම පිරිසක් ඉන්නවා යාලා ඉතින් දන්නවා මේ 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 ගීත ගායනා කරනවා කියන්නේ විශේෂයෙන් දමිත් අසන් කලාකරුවා නේද දමිත් ගේ ජාමරගේ වෙරළියද්ද මාස්ටර් එතකොට අපේ පෙමවින් සර් අනිවාර්යෙන් මේ සර්ගේ සින්දු අනිවාර්යෙන් ගායනා කරන්න වෙනවා මට මේ ප්‍රසංග වලට ගියාට පස්සේ ඉතින් මේ මේ කලාකරුවන්ගේ ගොඩ දෙනෙක්ගේ ගීත ගායනා කරන්න පුළුවන්. දෙයියන්ගේ පිටින් පොඩ්ඩක් පොඩියට ජීවිතයකට ගහගෙන ඉන්නවා. අනිවාර්යෙන් ඒක තමයි මේ දවස් ඉතින් උදව් කරන්න හැමෝම මේ මෙවැනි කලාකරුවන් මේ
වෙන කලාකරුවන්ගෙන් වැඩ ගන්න ඕන ඇත්තටම නේද ප්‍රසත් අය ඒක තමයි වෙන්න ඕන ඉතින් මේ අපි දැන් ගොඩක් විස්තර කතා කරානේ දැන් සුමිත් අයගේ අපි මොකක්ද අහන සින්දුව බෑන්ඩ් එකත් එක්ක මගේ මල්ලී මම මුලින්ම අපි අහමු ලංකාවම දන්න මුළු ලෝකෙම දන්න ඒ කියන්නේ මගේ අම්මට එළිය වෙච්ච ගීතය බොරළු පොලේ කටාරාව වේ අපි මේ පොඩ්ඩක් සින්දු අහන්න මත්තෙන් ඔයගෙන පොඩි කතන්දරයක් තියෙනවා ගේසර ඉන්ටර්වියු එකේ කතා කරා හැබැයි මේ ඉන්ටර්වියු එකේ අලුතින් කෙනෙක් ඉන්නම් එයාට දැනගන්නත් එක මේ සින්දුවේ හැදුණු හැටි ප්‍රසත් අයියේ ඔයාලා අර මුලින්ම මේ සීඩී එක කරද්දි හැදුණු සින්දුව මේක පොඩ්ඩක් වෙන්නත් එක පොඩ්ඩක් මතක් කරලා මම සින්දුවට ගියා නම් හොඳයි කියලා හිතුණා සුමිත් අයිය සින්දුව ඉතින් අපි නඳුන් අයියා තමයි නඳුන් අයියා අනිවාර්යෙන් දැන් එතුමා අප අතරින් වියෝ වෙලා දැනට මාස 6ක් විතර වෙනවා බොහොම සංවේදීයි එතුමා අනිවාර්යෙන් මතක් කරන්න ඕන ඒ කියන්නේ මගේ ජීවිතය සහ මගේ බෑන්ඩ් එකේ ජීවිතය අද යම්කිසි තැනක ඉන්නවා නම් අංක 1ට ඉන්නේ එතුමා ඔව් පොඩි දෙයක් කියනවා නම් මේ ඔය සින්දුව රෙකෝඩින් එකේ වෙලාවේ මගේ ජීවිත සත්‍ය සිදුවීමනේ මල්ලි සත්‍ය සිදුවීම ඒ සින්දුව අහනකොට අදටත් ඇදෙන තත්ත්වයක් තියෙනවා අනිවාර්යයෙන්ම හැම කෙනාටම මේ වගේ නමුත් මේ මේක රෙකෝඩින් එකේ කියන්න ඕන රෙකෝඩින් එකේ මෙයාව 10 පාරක් විතර ගත්තා අඬනවා සින්දුව කියා ගන්න බෑ ගන්න බෑ රෑ 8 විතර පටන් ගත්තේ මල්ලි රෙකෝඩින් මේ වොයිස් කරන්න ට්‍රැක් එක ගහලා ඉවරලා එතකොට මම 10 පාරක් විතර මම කියන්න බෑ මම මේ නමය මාරන්න ට්‍රයි කරා බෑ ඊට පස්සේ මයාට ගෝන නිදා ගන්න කියලා නිදා ගන්න කියලා පාන්දර 3ට විතර නැගිට්ටා තමයි වන් ෂොට් ගත්තා රෙකෝඩින් එක හේදුව මේ सुमित विस्तरे विस्तर अम्म सुमित अम्म गोले गाल जीवा ये संबंध सिंधु नदु रत्नायक महत्व अलियुगे पदट विरा पोड कपी इसला सिंधु पोड़ेट मूल मूल पद बुरा कटारोले गना जीवित पुराबदना अरगले नुबे दहाड़ी गलायावी राम कैटसे आप सुमित आदरणीय मेहरिया उपहार आप सिंधु आहलिंद Thank you.
ප්‍රසද්ද අයියේ දැන් මේ වර්තමානයේ දැන් ප්‍රැක්ටිස් කරගෙන යන සංගීත කණ්ඩායම ඉතින් කොහෙද දැන් මේ ප්‍රැක්ටිස් කරන තැනක් හදාගෙන තියෙනද බාණ්ඩ සංගීත කණ්ඩායම අරගෙන තියෙනද මොනවද විස්තර ඒක කියනවා අපි මැනේජර්ගම දරන අපි කුමාර මහත්මයා දැවිල් ඉන්න ප්‍රෝග්‍රෑම් එකට එතුමාගේ ප්‍රැක්ටිස් රූම් එක අපට ආදර නිර්මාණය කරලා දුන්නා සංගීත බාණ්ඩ ඔක්කොම තියෙනවා හොඳ සහයෝගයක් අපට ලබා දෙනවා ඇත්තටම හොඳ කැපවීමක් කරනවා ඒකතර හැමෝම ඒක හැමෝම අපි වෙනුවෙන් කැපවීම කරනවා කෑම හදාගෙන ඒ දෙර අපිට ලොකු ශක්තියක් ලැබලා තියෙනවා අපේ සත්සර සවුන්ඩ් අධිපතිතුම කුමාර මහත්මයා ඉදන් මත ආදරේ මතක් කරලා මට ලොකු ශක්තියක් එතුමා ලබා දෙනවා පුහුණු වීම කටයුතු සහ සංගීත කණ්ඩායම ප්‍රසංග ලබා දීලා ප්‍රධාන කටයුතු ඔක්කොම එතුමා ගියා ඒක අපට අකුරට කරනවා ඒක එතුමා මතක් කරනවා මේ ලස්සන සුන්දර දවසේ ඉතින් එතුමාටත් ජය වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන. සිරු දිව්‍යංගේ ආශිර්වාදයෙන් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් ප්‍රසද්ද ඒ කොහොමද ප්‍රැක්ටිස් කළා දැන් සාමාන්‍යයෙන් වෙඩින් ෂෝ එහෙම කරලා තියෙනවද නැත්නම් ඉස්සරහා ප්‍රසංග ફોකස් කරලා තියෙන මොන මොන දේවල්ද බලලා තියෙනවා? ඔව් දැන් අපි ඉස්සරහට බලලා ප්‍රැක්ටිස් කරා සුමිත් කිව්වා වගේ අපි වෙඩින්ස් පැත්ත ගොඩක් හෝටල් වලනේ ප්ලේ කරන්න ඉතින් හෝටල් වලනේ අපි ඒකෝස්ටික් පැත්ත තමයි යන්න බලාපොරොත්තු වෙන දැන් ප්‍රැක්ටිස් කරගෙන යනවා ඒ සෙෂන් එක හදාගෙන යනවා. අද ප්‍රැක්ටිස් කරගෙන ඉතියේ ලයින් එකේ ඉතින් අපි ඉස්සරහ අපිට දැන් කාණිවල් පැත්තත් පොඩ්ඩක් ඇවිල්ලා තියෙනවා ක්‍රිස්මස් ඕපන් ෂෝ එකත් ඇවිල්ලා තියෙනවා. ඒ ලබන අවුරුද්දේ අවුරුදු සිංහල අවුරුද්ද අවුරුදු ප්‍රසංග කීපයක්ම දැනට ලැබිලා තියෙනවා ආරාධනා. ඉතින් ඒ වගේම සවරින් ඇතට යන්නත් පොඩි ප්ලෑන් එකක් තියෙනවා. ප්ලෑන් එකක් තියෙනවා අපි කලින් ගියා 2008 වසරේ වගේ අපි මුල්ම ටුවර් එක යනවා අපි සූර්යන් සංගීත කණ්ඩායම සුමිත් අසින්ද දමිදා වීරත්න අජිත් මුදුකුමාරන අපිත් එක්ක ෂෝ එකට සහභාගී වෙලා ලෙබනන් රාජ්‍ය තමයි අපි ගියේ. ඒ වගේ අපිට මේ සයිප්‍රස් ටූර් එකක් ඇවිල්ලා මේ කොරෝනා සීන් එකත් එක්ක ඒක යන්න බැරුණා විශ්සුනා. ඒ වගේ ඉස්සරහට අපි හිතනවා මේ වැඩ ටික අපිට හැදේ කියලා දැන් අපිට තාම කන්ටැක්ට්ස් දෙනවා කතා කරනවා ෂෝ එක ඕගනයිස් කරලා අපි ඉස්සරහට හොඳ වැඩක් කරන්න හොඳම පැත්තකින් අපි හොඳ මියුසික් රසයක් අරගෙන ඉදිරියට යන තමයි බලාපොරොත්තු වෙන්නේ. අපි සහෝදරයන්ට කතා කරන්න හදවතට කතා කරන්න අපි ලෑස්ති වෙනවා. සංගීත කණ්ඩායමේ ඊළඟ සින්දු දෙක මොකද තෝරගත්තේ අපි සින්දු කියන්නේ? අපි සංගීත කණ්ඩායමේ අපි දඟකාරය අපි සුපුන් ඕන පරාසය තුල ගීත ගාන කරන ඕන භාෂාවකින් භාෂා ගාන ගණනාවකින් ගීත ගාන කරන උනන් අපි අහමු බටහිර ගීතය සහ අපේ තව සුන්දර ගීත ගාන කරලා අපි ඒ දෙකම එකපාර අහමු.
සුමිතයි දැන් මොනවද ඔයා කරන්න හදන වෙනස්කම් සංගීත කණ්ඩායමේ පයාගල සූර්යන් සංගීත කණ්ඩායමේ සුමිත් සෝරි ප්‍රසාද් අයත් එකතු වෙලා මොනවද කරන්න හදන වෙනස්කම් වෙනස්කම් කියන්නේ මල්ලී දැන් අපේ අපි මුලින්ම අපි අපේ සින්දු ලිස්ට් එක සම්පූර්ණ වෙනස් කරන්න ඕන ඒ කියන්නේ ක්ලාසිකල් පැත්තේ ගායනාවක් තමයි මන්නම් ගායනා කරන්න බලාපොරොත්තු වෙන්නේ සහ මෙයා වෙනත්ම පැත්තක ගීත කාණ්ඩයක් තෝරගෙන තිනවා සහ සංගීත කණ්ඩායමේ අනිත් ශිල්පීන් ඒකට ගොඩක් ශක්තියක් වෙනවා සහ දැන් අද කිව්වෙත් අයියේ මේ වැඩේ නම් ලස්සනයි මේක ලස්සනයි මේක මීට වැඩිය තව ඔයාට ප්‍රෝග්‍රෑම් කරන්න තිබුණා අපිට බැයිද තවත් දවසක අපේ මේ යාළුව දෙන්නව ගෙන්නගෙන මේ අපිවිදං කරලා ඔයාලට අපිවිදං කරලා මේක ලස්සන ප්‍රෝග්‍රෑම් එක හදලා ලස්සන සින්දු ටික අපි කරමු ඒ වැඩි දැන් 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 මේ කරේ ප්‍රැක්ටිස් ගන්න ඕනේ ඒ කියන්නේ ආයෙත් ඉන්නේ ඉස්සෙම ආවේ ආයෙත් ප්‍රැක්ටිස් යන්නේ අපි ප්‍රැක්ටිස් එක බලන්න ආවේ මේ සින්දු ටික මොකද වෙන්නේ මේ සුමිත් අයියත් එක්ක සංගීත කණ්ඩායම වෙන කොහොමද කියලා බලන්න ආවේ ඔයාලා ලස්සන ඕගනයිස් කරලා අපිට කතා කරන්න එතකොට ඔයාලගේ පූල් බෑක්ටිෂන් එකත් අපිට බලන්න පුළුවන් නේ අපිට විතරක් නේ මේ යාළුවන්ට බලන්න පුළුවන් අනිවාර්යෙන් මේ කිසිම පෙරහුරුවක් නැහැ නේ මල්ලි මේක දැන් ඔයා ඔයා ආවා මේ අපි කිසිම ප්ලෑනින් එකක් නැහැ නේ මේ අපි දැන් ඉස්සරහට ලස්සන වැඩක් මේ මියුසික් බා අනිවාර්යෙන් මේ මතක් කරන්න ඕන මේ ඒ කියන්නේ ලංකාවේ සියලුම කලාකරුවන්ට ලොකු පිටුවහලක් වෙන සහ ලොකු අත්වැලක් අපේ ආදරණීය සුන්දර සහෝදරයා මගේ මිත්‍රයා ඉතින් මේ මට ගොඩක් ශක්තිය වුණ මට ගොඩක් වැටිච්ච දංගල් උදව් කරපු ලස්සන හදවතක් තියෙන මිනිසුන් අතර ඉන්න මිනිසෙක් ඉතින් මල්ලිට අනිවාර්යෙන් ඒක දෙන්න ඕන මොකද මේ මෙයා මාව නිතරම මේ මට කියන්නේ මගෙන් මං කෝල් එකක් ගත්තේ නැතත් මෙයා මාසෙකින් හරි දෙකකින් හරි මෙයා තල්ගා මොකද මොකෝනිකන් දැන් මේ මොකද මේ දවස්වල වෙන්නේ වැඩ තිනා මල්ලි වැඩ 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 මේ ඒ වගේ හොඳ 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 දැන් සහෝදරයෙක් කියලා තින්නේ මේ මියුසික් බා මේ ලංකාවේ තියෙන චැනල්ස් වලින් ආංක එකට එන්න ඕනේ කියලා මම ප්‍රාර්ථනා කරනවා අනිවාර්යයෙන් අදටත් එහෙම තමයි දැනටත් එහෙම ඉදිරියට මේට වැඩිය කලාකරුවන්ට උදව් කරන්න අනිවාර්යෙන් ඒක තමයි මේ ශ්‍රේෂ්ඨ ඉන්නේ සියලුම කලාකරුවන්ට උදව් කරන්න මල්ලි ඒක ඔයාට ඔයාගේ දරුවන්ටත් ඒක ලොකු පිනක් අනිවාර්යයෙන් ඒක තමයි දරුවත් මේ කරා යන්නේ අනිවාර්යයෙන් බොහොමත් අනිවාර්යයෙන් අනිවාර්යයෙන් ඉතින් සුමිතයි දැන් මේ වෙනස්කම් කරගෙන යනවා කියලා කිව්වා මේ මොන වගේ වෙනසක්ද ඇත්තටම දෙන්න යන රසිකයන්ට රසිකයන්ට කියන්නේ මල්ලි මේ මුලින්ම මගේ නම් මගේ ඔළුවේ තියෙන්නේ රසිකයන්ට විඳින්න ඒ කියන්නේ දැන් අපි කියමු ඔඩියන්ස් එකේ අපි කියමු ක්‍රවුඩ් එක 50ක් 100ක් 200ක් 500ක් 1000ක් ඒ 10ටම මල්ලි හොඳ රසයක් හොඳ මිහිරක් ඒ සියලුම දේම එකතු වෙච්ච ලස්සන ගීත ගොන්නක් මේ රසිකයන්ට දෙන්න තමයි මගේ අංක 1 සහ හොඳ සද්දයක් ක්ලියර් සවුන්ඩ් එකක් එක්ක සැපට සනීපට අහන්න පුළුවන් අහන්න පුළුවන් සින්දු ටිකක් දෙන්න අම්මා තාත්තා දරු පැටව සියලු දෙනා එක්ක විඳින්න පුළුවන් ජීවිතේ විඳින්න පුළුවන් ලස්සන ගීත ටිකක් තමයි මේ මේ પરම්පරාවට ඉදිරි પરම්පරාවට දෙන්න මේ මම ප්ලෑන් කරන්නේ ආරයිට් අපි බලමු ඉතින් ඒක ඉස්සරහට සාර්ථක වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු ඒ අතුරු දෙයක් දැන් අපි මේ සුමිත්තාගේ තවත් ලස්සන සින්දුවක් තියෙනවනේ ඒකත් අහලා ඉන්න එපැයි මොකද්ද සිතකින් නොවේ නේද සිතකින් නොවේ ඒකත් මුගක් ජනප්‍රිය වුණා මේ අපේ යාළුව අතර ගොඩක් ගොඩක් රසිකය ආදරේ සින්දුවනේ ඉතින් ඒකින් නෝ යාය මල්ලි දැන් දැන් ඒක ඒක පොඩ්ඩක් කියන්න ඕනේ චාමර වීරසිංහ සිතින් විතරක් සිතින් චාමර කැසට් එකේ නේ සිතින් විතරක් මෙම් කරන්න ඊට පස්සේ මගේ සහෝදරයා ලොක්කා නඳුන් අයියා සිතකින් නොවේ මා සමුගෙන ගියේ ඒ වගේ දක්ෂේ මල්ලි අර ඒ ඒ කාලේ අර කැසට් නිෂ්පාදන ආයතන තරගයක් තිබුණා නේද තාමර දමිත් වචන වල තියෙනවනේ ගැලපී තියෙනවනේ සාරංගා නිල්වල එම්බෙන්ටේඩ්මන් කොහොම ගියානේ ඉතින් ඒක එක්කෙනෙක් එකක් කරනකොට තව එක්කෙනෙක් එකක් කරා ඒ වගේ එකක් තමයි මෙතන මේ ගැලපී ඇවිල්ලා තියෙන්නේ නේද හරි අපි හරි මේ සින්දුව අහලා ඉතින් සිතකින් නොවේ මා සමුගෙන ගියේ
සතයි දැන් මේ සංගීත කණ්ඩායම ගැන කතා කරලා තියෙන හැබැයි මේ දැන් මොන වගේ දක්ෂතා ඇති ශිල්පීන් දින්ද කියන්නේ වාද්‍ය ශිල්පීන්ට ගීත ගායනා කරන්නත් පුළුවන්ද කොහොමද දක්ෂතා ඔයන් තියෙන්නේ වය අපේ සංගීත කණ්ඩායම 6 දෙනාටම ගීත ගායනා කරන්න පුළුවන් ඉතින් ඇත්තටම ගොඩක් දුරට ගීත ගායනා කරන ප්‍රසංග වෙලා අපේ කීබෝඩ් වාද්‍ය ශිල්පියා සහ ලීඩ් ගිටාර් වාද්‍ය ශිල්පියා එතකොට මේ අර හාමනි වැත්තත් 6 දෙනාම තමයි කරන්නේ ඉතින් මේ ترجمة
ඔන්න අපි බෑන්ඩ් එකේ ලස්සන සින්දක රස වින්දා. ඉතින් දැන් මේ සුමිත් අයියේ දුක් කරදර මැද්දේ ජීවිතේ කැට ගහගන්නේ. මම දන්නව හොඳටම ඊසරේද්දි ත්‍රිවිල් එක හයර් කරා. හරිද? එහෙම කළා තමයි පවුල ජීවත් කරුවේ. දැන් මේ සැරේ එනකොට මොනවද වෙන්නේ? තාමත් ත්‍රිවිල් එක තියෙනවද? නැත්නම් පොඩියට සංගීතය කරගෙන යනවද? අමතර පොඩියට මොකක් හරි ජොබ් එකක් කරනවද? මොකද වෙන්නේ? ඔව් මල්ලී part time job එකක් කරනවා. ලංකාවේ තියෙන සුපිරි පෙළේ හොඳ අවන්හලක රැකියාව කරනවා අමාරුයි මේ කියන්නේ මේ 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 වාතාවරණයත් එක්ක මේ රටේ තියෙන මේ ආර්ථිකයත් එක්ක හරි අමාරුයි ඉතින් අපි හැම දිනාටම හරි අමාරු කාලයක් මේක මියුසික් වලින් අපිට මේ ජීවත් වෙන්න අමාරුයි ඒක මියුසික් වලින් ජීවත් වෙනවයි කියලා කියනවා නම් මේ කාලේ ඒක ඇත්තටම මේ ඒක පිළිගන්න අමාරුයි
රැකියාවක් කරනවා මේ දවස්වල. ඉතින් ඒ රැකියාව මොන රැකියාව වුණත් බොහොම සතුටින් මේ හදවතින් ඒ රැකියාව මම කරගෙන යනවා. දැන් මේ ඔයාගේ තව සින්දුවක් තියෙන ලස්සනම සින්දුවක් ඒ කාලේ අපි අහපු ඒකේ පොඩි කොටසක් කියමු අද ගායනා කරන්න නැහැ කියලා කිව්ව මට හිතෙන්නේ ඇත්තටම මගේ අත දිගන සඳ ළඟර නේද අනිවාර්යෙන් ගායනා කරන්න ඒක පොඩ්ඩක් කියන්නේ කවුද ඒක පද රචනය කරේ සංගීත කරේ මතකයක් තියෙනවා ඒකේ සංගීතය මල්ලි මගේ සුන්දරම කලාකරුවම තමයි සහ ඒකේ පද රචනය සහ සංගීතය මගේ ආදරණීය නඳුන් අයියා මේ එතුමා තමයි ඉතින් මගේ ගීතවල ගොඩක් තන්මු සහ සංගීතය එතුමගේ තමයි හරි ප්‍රසාදයි දැන් සංගීත කණ්ඩායම දැන් ප්‍රැක්ටිස් කරලා ඉස්සරහට සෙෂන් එක හදාගෙන ලස්සන්ට වැඩේ කරගෙන යන තමයි ඉන්නේ ඉතින් පොඩ්ඩක් අපේ යාළුවන්ට ඕන නම් දුරකථන අංකය මතක් කරන්න පුළුවන් ඉස්සරහට සම්බන්ධ කරගන්න සහ ඔයාලට දැන් මේ වෙලාවේ තවත් දෙයක් කියන්න පුළුවන් මොන හරි ඔයාලට උදව් කරපු කට්ටියට මතක් කරන්න පුළුවන් දෙකම කරන්න අවස්ථාව හරි බොස්තු මල්ලි මේ අපේ සංගීත කණ්ඩායම නම්බරේ මගේ නම්බර එක තමයි 071 5690 අත්සියටය 071 58 90 අත්සියටය සුමිත් නම්බර දෙමුද කියලාද නම්බරේ ඔව් සුමිත් ඇයට කට්ටිය කතා කරනවා සුමිත් ඇයට 075 44 74 827 075 44 74 827 ඒ වගේ මල්ලි අපි දැන් ඇත්තටම කරන්න ඕන අපි ස්තුති කතාව පොඩි කෙටියෙන් හඳුනා දෙමු මේ කියන්න ඕනම දේවල් ටිකක් තියෙනවා ඒක අනිවාර්යෙන් කිය යුතුයි ඇත්තටම මුලින්ම මතක් කරන්න ඕන මේ හැමදේම අපිට ලං කරලා දීලා අපිට මුල පාදල දුන්න අපේ ඇක්ටර් සිල්වා සහ නන්දනි මෙතනිය අපිට මත ආදරෙන් සිහිපත් කරන නැසී ගිය එදින් අපිට ඇත්තටම දරුවන්ට වගේ ඒ ෆැමිලි එක හැමෝම අපට සලකලා අපට උදව් උපකාර මොන කරා ඒ වගේම ඒ වගේම උදව් උපකාර ප්‍රසංග රාශියක් දෙවන්ත ප්‍රසංග රාශියක් ආටිස්ලා ලංකාවේ මම හිතන්නේ දෙවන්ත ආටිස්ලා 20-25 ගණන්ලා අපට ප්‍රසංග ලබා දුන්න අපේ චූටි මාමා සායි පවුල හැමෝම මතක් කරනවා දැන් ලෝකාතුරේ ඉක්මන් සුවය ලැබෙන්නේ කියලා චූටි මාමට හදින් සූර්යන්ස් සමිත් සමග ප්‍රසාද් සිද්දා සහ සූර්යන් සමාජික ඔක්කොම ඒ වගේ අපිට මුලින් අපේ හිටපු සමාජිකව ගොඩක් දුක් විඳ අපිත් එක්ක ඒගොල්ලෝම මතක් කරනවා මන්දි ඒක අනිවාර්යෙන් මතක් කර යුතුයි මුල් සමාජිකව සියලුම දෙනාට සිළු දෙවියන්ගේ ආශිර්වාදනීය රන්දිකෝ මේවා ඔයගේ අද මේ ස්ථානය ලබා දීලා අපට සද්දේශාන යන්ත්‍ර අපට පුහුණුවීම් කටයුතු වලට කැම්බීම ලබා දුන අපේ ශ්‍රීජය සවුන්ඩ් අධිපති රන්දික මහතා අපේ සූර්ය සංගීත කණ්ඩායමේ රිද මිටර් වාද ශිල්පියා කලින් ඉතින් දැන් එතුමා සවුන්ඩ් සිස්ටම් එකක් එක්ක රසලනක් කරනවා ඉතින් ගෙදර සිල්දරටම ඉස්තුතන් දෙනවා ඒ වගේම අපේ සත්‍ය සවුන්ඩ් අධිපති අපේ කුමාර අයියා අපේ මැනේජර්තුමා ඒ වගේම අපේ උපුල් අයියා උපුල් මහත්මයා විතරම ආදරණීය සුන්දර මතක් කරනවා මේ දවසේ එතුමත් එක්ක අපි හොඳ ගමනක් යන්න පෙරම්බරන ඒ වගේම අපේ මල්ලි ඇත්තටම අපේ වාගේ මියුසික් බා වීඩියෝ ටීම් එකට ගොඩක් ආදරෙයි ඔයාලට ඉතින් දිගු ගමනක් යන්න ලංකාවේ හොඳ දෙයක් කරලා රස කලාකරවන්ට හොඳ සහයෝගයක් ලැබෙන්න ලබා දෙන්න දිව්‍යන් වහන්සේගේ ආශිර්වාදය බුදුන්ගේ සරණින් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාලා ඉදිරි ගමන සර්වෝපකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා සිරි දේව දේවතාවන්ගේ ආශිර්වාදය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඉතින් එතන ඉතින් ගොඩක් ස්තුතියි පුරා හොරාවක් අපි ගත කරලා අපි ඔයයන් ඇවිල්ලා කරපු මේ හැමමට ඔයාලට ගොඩාක් පිං හරි බොහෝ ස්තුතියි අපට සුපැතුවට ඒ වගේම අපි ප්‍රසතයට සුපැතනවා සූර්යන් සංගීත කණ්ඩායම කවුද සුමිත් ඇයට එකතු වෙලා දිගු ගමනක් යන රීස්ටාර්ට් එකක් නැවත ආරම්භයක් අරගෙන ලොකු ගමනක් යන දිගු ගමනක් යන ආශිර්වාදය ලැබෙන්න කියලා ඒ වගේම අපි මේ ප්‍රෝග්‍රෑම් එක බලන ගොඩක් අය ඉන්නෝ ප්‍රසංග ඕගනයිස් කරන අය ඉන්නෝ ගමේ සංගීත ප්‍රසංගයක් තියන්නේ බලාපොරොත්තු ඉඳ අයට ආරාධනා කරනවා සංගීත කණ්ඩායමට පොඩ්ඩක් කතා කරලා ඒ වැඩ කටයුතු කරලා දෙන්න විශේෂයෙන් ෂාහ් එෆ්එම් සින්දු කාමර එහෙම තියෙනවා ඒකේ ප්ලේ කරන්න අවස්ථාවක් ලබා දෙන්න පුළුවන් ඉදිරියට අපි ෂාහ් එෆ්එම් සින්දු කාමර තුලින් අපි රසිකව හැමෝම අපි අයිනෝ ද සංගීතමේ නාස්ට්‍රොප් ගීතා වලියක් අරගෙන ඉතින් අපි ඒකේ බලාපොරොත්තු ඇතුව අද හරි අපි දැන් මේ කතාවේ අවසානයටම වෙලා තියෙන්නේ අපිට දැන් සංගීත කණ්ඩායමට හිතෙන් තවත් ගීත මුකුත් නැහැ නේද දෙන්න
أنا أقول لك 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 أنا